නුවරින්දා කොළඹ එද්දි ඔය සින්දු ලියන්න කොච්චර වෙලා ගියාද? විනාඩි 15යි. විනාඩි 15යි. කියන්නකෝ ඒ කතාව පොඩ්ඩක්. ඒ කාලේ මම නුවරින්දලා කොළඹට එනවා මගේ රෙකෝඩින්ග්ස් කරන්න. එතකොට තමයි සචින් රගිත මට හම්බුනේ. ස්ටුඩියෝ එකේදී. ඉතින් ඒගොල්ලන් පොඩ්ඩක් උදව් කරන්නකෝ ඒගොල්ලන්ගේ ෆස්ට් ඇල්බම් එකට. එතකොට ඒගොල්ලන්ගේ මම ෆීචර් කරා ඒගොල්ලන්ගේ ඇල්බම් එකේ සොංග්ස් වලට. ඊට පස්සේ මේ ට්‍රැක් එක මට දුන්නා එරංග. මේකට සින්දුවක් කරන්න කියලා. දැන් මම ඩ්‍රයිව් කරන ගමන් මම දැන් ඔක අහලා මට හරිය ඔලුවට ආව මෙලඩි එක. මම ගාල දැන් මුමුණු මුමුණු ගිහිල්ලා ගෙදර වාහනේ පාක් කළා මම කායකින් එළියටවත් බැස්සේ නැහැ. පරණ කොළ ගැහැල්ලා තිබිලා අරගෙන ටට්ටක් ගාලා සින්දු ලිව්වා මම. ලියලා මම ඊට පස්සේ සචින්ට කෝල් කළා කොහොමද ලස්සනම සොංග එකක් ලියුණා. මෙලඩි එකත් නියමයි. දැන් අපි මේක රෙකෝඩ් කරමු කියලා. ඊට පස්සේ ආය දවසක් දාගෙන කලම්බෝ වල ඔක රෙකෝඩ් කරා. හැබැයි ඕක රිලීස් වුණේ මගේ නමවත් නැතුව ඒක හරි කනගාටුදායක දෙයක්. ඉතින් කවුරුත් දැනගෙන හිටියේ නැහැ දම්පාට හැන්ද මගේ සින්දුවක් කියලා. ඒ වුණාට මට ආටිස් කෙනෙක් විදිහට ගොඩාක්ම සතුටුයි. මොකද ඒක මම ආදරය කරපු සින්දුවක්. දැන් අවුරුදු 18ක් 19ක් තාම මිනිස්සු ආදරේ. මොකද මං YouTube එකට ගිහලා බලනවා ඒගොල්ලන්ගේ කමෙන්ට්ස් එහෙම කොච්චර මේ කට්ටිය ආදරේද කියන සින්දුවට. ඉතින් ඇත්තටම කලාකාරණයක් විදිහට මට හිතෙනවා මං ලොකු දෙයක් කරා කියලා ඒ සින්දුවත් එක්ක.